පාර්ලිමේන්තු වටරවුමට ඇවිල්ලා තියෙන්නේ. රනිල්ලා බය වෙලා ඉන්න, රාජපක්ෂලා බය වෙලා ඉන්න, මේ සිස්ටම් එක බය වෙලා ඉඳලා අනපනත් සම්මත කරමින් ඉන්නවා. මීට පොඩ්ඩක් එහා පැත්තේ තියෙන දියවන්නාව ඇතුලේ ඒක නිසා ඒක තියෙන ජනතාවගේ බලය නෙමෙයි, මහපාරේ ඇතුලේ තමයි වීදි පුරා ඊට පස්සේ තමයි ජනතාවගේ බලය තියෙන නිසා ඒකට වෙච්ච බලපෑම පරාජයට පත් කිරීමේ අරමුණෙන් තමයි අපි මේ සංවිධාන මේ පුද්ගලයන් සියලු දෙනා අද එක්ක එකට එකතුලා නැගී සිටමින් ඉන්නේ රනිල්ලාගේ රාජපක්ෂලාගේ මේ බියකුළු ක්‍රියාවලිය ආපත්‍ර හරවන්න. ඔබ දන්නවා ඉතිහාසයේ සිදුවීමක් තිබුණා 1981 යාපනයේ පුස්තකාලේ ගිනි තිබ්බා. ඒ යාපනයේ පුස්තකාලේ ගිනි තියලා අපේ රටේ 30 අවුරුදු ඛේද වාචකය පිළිබඳ අපි කවුරුත් දන්නවා. හැබැයි ඊට පස්සේ ඒවා මාධ්‍ය ඇතුලේ පස්සේ එළියට ආවා. ඒ යාපනයේ පුස්තකාලේ ගිනි තියන්න කවුද මැදිහත් උනේ කියලා. ඒවකට හිටපු එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමතිවරු 3 දෙනෙක් මැදිහත් වෙලා ඒකට මැදිහත් වුණා. ඒක ගිනි තිබ්බා කියන තොරතුරු ආවා. ඒක එක්කෙනෙක් තමයි අද වර්තමාන පිනට ජනාධිපති වෙලා ඉන්න රනිල් තමයි. ඒ වෙලාවේ ක්‍රීඩා ඇමති යවුනහා ක්‍රීඩා ඇමති වාට පත්ලා ඒක රනිල්. රනිල්ලා එකතුලා තමයි යාපනයේ පුස්තකාලේ ගිනි තිබ්බේ. හැබැයි අපේ අවාසනාවට සමාජ අවාසනාවට ඒ වෙලාවේ සෝෂල් මීඩියා තිබුණේ නැහැ. හැබැයි ඒක ඒ වෙලාවේ ඉස්සරහට ආව නම් සමහරට මේ 30 අවුරුදු යුද ක්‍රියාවලිය ආපස්සට යන්න තිබුණා. ඒක නිසා ඔබ බලන්න මීට පෙර මීට සතියකට පෙර නාරම්මල වෙච්ච සිදුවීම. ඒ නාරම්මල සිදුවීමේ දේශබන්දුල ඇතුළේ මැර දේශපාලන ක්‍රියාවලිය තමයි මැර මැදිහත් වීම තමයි එතන ඇතුලේ සෝෂල් මීඩියා හරහා එළියට ආවේ. ඒක ඒ සෝෂල් මීඩියා තිබුණ නැත්නම් අද ඒ මියගිය ඒ දරුවෝ ඉන්න ඒ පියා අද කුඩුකාරේ එකෝ මේ වංචාකාරයෙක් බවට පත් වෙනවා. එයාට අදාළ කරන සියලු චෝදනාව මේවා කළා. අවසානයේ යන්න තිබුණ දේශබන්දුලාගේ ස්ක්‍රිප්ට් එකට අනුව ඔහු දැවැන්ත අපරාධකාරයෙක් කරන්න තිබුණේ. හැබැයි සෝෂල් මීඩියා වලින් ඒක එළියට ආපු නිසා දේශබන්දුලා රෙදි ගැවුණා, ඉරාන්ලා රෙදි ගැවුණා, රාජපක්ෂලා රෙදි ගැවුණා, රනිල්ලා රෙදි ගැවිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මෙච්චර රට ආර්ථික අර්බුදයෙන් තියදී නැව් ඇතුලේ ජවුසන් දාදී ඒක මාස්ටර් මීඩියා වලින් එළියට ආවේ නෑ. ඒක ඇතුලේ හිටපු පුද්ගලයෙක් ඒක සෝෂල් මීඩියා වලින් එළියට දැම්මා. හැබැයි ඒක ඇතුලේ තමයි සමාජයේ දැනුවත් උනේ අපෝ මුන් මෙච්චර කෙලවලත් මෙච්චර විනාශ කළත් කිසි අවුලක් නැතුව පාටි දානවා කියලා. ඒක නිසා අපිට තේරෙනවා මේ සමාජ මාධ්‍ය ජාලා වර්ධනය කරන්න එන්නේ මොකටද කියලා. ඒ නිසා මේකේ ඉරාන් කියලා කියනවා දැන් පහුගිය අවුරුද්දේ 8000කට වඩා වැඩි ප්‍රමාණයක් මේකට අදාළව චෝදනා තිබුණා. ඒක නිසා මේකේ ළමයි අපචාරයට පත් වෙනවා, කාන්තාවන් අපචාරයට පත් වෙනවා කියලා. යකෝ දැන් ලංකාවේ නීතියක් තියෙනවානේ, පොලිසියක් තියෙනවානේ, ළම ආරක්ෂණ අධිකාරියක් තියෙනවානේ, කාන්තාවන් ආරක්ෂා කරන එකක් තියෙනවා. ඒතකොට මේ ඔක්කොම තියෙද්දි මුන් මේවා කරේ නැද්දයි? ඒක නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ තියෙන්නේ දේශපාලනික වශයෙන් රනිල්ට දැන් තොල් ලකුණු පේන්න පටන් අරන් තියෙනවා. දේශපාලනික වශයෙන් රනිල්ට දැන් සුදුකොඩි පේන්න පටන් අරගෙන තියෙනවා. ඒක නිසා ඒක මර්ධනය කරගන්න, ඒක ආපස්සට හරව ගන්න, තමන්ගේ ජීවිතේ දේශපාලනික වශයෙන් ජීවිතේ පැනකට කරගන්න තමයි මෙවැනි පණක් දැන් පාර්ලිමේන්තුව තුළ ගේන්නේ. මොකද ජනතා බලය පාර්ලිමේන්තුවේ නෑ, උලටෝ ගත්ත බලය පාර්ලිමේන්තුව තුළ තියෙනවා. ඒ නිසා මේ එන්නේ එකට. ඔබ දන්නවා පහුගිය කාලේ මේ වැදිරි සමාජ මාධ්‍ය ජාල අතර මේ හිටපු රාජපක්ෂගේ රනිල්ලාගේ මේ සිස්ටම් එක රෙදි ගලවද්දි දැන් රනිල්ලාට රාජපක්ෂලාට මේ සිස්ටම් එකට ඕනේ ඒ රෙදි ගලවන එක බය කරන්න. ඒකට තමයි මේ ඔන්ලයින් මර්ධන පනත ගේන්නේ. ඒක දැක්කට පස්සේ අපි වගේ මේ රටේ ඉන්න තරුණයෝ ප්‍රගතිශීලි මිනිස්සු පාරට ආවට පස්සේ ඒක මර්ධනය කරන්න තමයි ප්‍රතිතස්ත මර්ධන ගේන්නේ. ඒක ඔබ වාර්තා කරාට පස්සේ ඒ ඔබ නිදහසේ වාර්තා කරනක වලක් ගන්න තමයි දැන් ඉදිරියට ඒගොල්ලෝ විකාශන නියාමන පනත ගේන්නේ. يعني මේ තුනම එකයි. නිසා රනිල්ගේ දේශපාලන වශයෙන් සුදුපටි පේන්න පටන් ගන්න තියෙන්නේ, කොක්කොල පේන්න පටන් ගන්න තියෙන්නේ. හැබැයි අපි සතුටුයි. මොකද අපි දන්නවා පාර්ලිමේන්තුව ඇතුළේ අද මොන මගුල කරත් ජනතාවගේ බලය තියෙන්නේ දැන් ඒගොල්ලන්ට නෙමෙයි කියලා. ඒක නිසා අපි මේ මැදිහත් වෙමින් ඉන්නේ මේ කාපත්‍ර හරවන්න ඕනකම තියෙනවා. ඒක නිසා අපි ජනතාවට කියනවා මේක අද හවස 4 මාට දැන් අනුමත කරගන්න ලෑස්ති වෙනවා. විපක්ෂයේ විරෝධයන් පැත්තක දාලා අර පරාද වෙච්ච ඒ කල්ලිය එකතුලා පාර්ලිමේන්තුවේ පරාජය මේක ජයග්‍රහණය කරන්න හදනවා. මේ මර්ධන බණත මේක සම්මත වුණාට පස්සේ මොකද වෙන්නේ? රනිල්ට රූකඩ පස් දෙනෙක්ගේ කමිටුවක් දානවා. ඒ පස් දෙනාගෙන් දෙන්නේ සභාපති රනිල් පත් කරන්නේ. ඒ වගේම ඕන සමාජිකයෙක් රනිල්ට ඕන විදිහට අයින් කරන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා එතනින් පස්සේ මොකක්වත් නැහැ. සයි රූකඩ පස් දෙනා තමයි රනිල්ට ඕන විදිහට අපි මොනවද දාන්න ඕනේ, අපි මොනවද කියන්න ඕනේ කියලා තීන්දුව වෙන්නේ. ඒක නිසා මේක අනුමත වුණාට පස්සේ හොඳම දේ තමයි ජනතාව සියල්ලම මේකට ඕකේ නම් මේක අනුමත කරනවා නම් කරන්න තියෙන අපේ ප්‍රොෆයිලට රනිල්ගේ ෆොටෝ එක දාගන්න එක. ඒක නිසා ජනතාවට කියන දේ තමයි මේ සමාජ මේ මාස්ටර් මීඩියා ඕකේ නම් මේ ලෝගෝ එකක් වැඩක් නැහැ, රනිල්ගේ එක තමයි දාන්න තියෙන්නේ. නමුත් අපි කියන්නේ ඒක නෙමෙයි. ජනතාවගේ බලය තමයි ප්‍රබල. සා රනිල්ට රාජපක්ෂට මේ සිස්ටම් එකට සුදු කොඩි තව තව එල්ලන්න ඕනේ, ගොක්කොල තව පෙන්වන්න ඕනේ. ඒ මොකද උන් අපේ මලකමට මින් තියෙන්නේ. අපි දේශපාලන වශයෙන් උන්ගේ මලකම යවන්න ඕනකම තියෙනවා. ඒ නිසා මේක පරාජයට පත් කරන්න ඕනකම තියෙනවා. ඒක නිසා අපි කියමින් ඉන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ මොන සෙල්ලම් දැම්මත් දැන් මේක වහම අකුලන්නේ සංශෝධන වැඩක් නැහැ.
මේක සාකච්ඡා කරන්න ඕනකම තියෙනවා. මේක විද්වතුන් එක්ක සාකච්ඡා කරන්න ඕනකම තියෙනවා. සා අධිකරණයේ ඇතුළේ විවස්ථා විරෝධී කියලා අනුමත වෙච්ච එක දැන් පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න යනවා. මේක අකුලන්න ඕනේ. ඒ වගේම මේකට පක්ෂවාද හතරා මාට ඡන්ද දෙන ඉන්න හැම මන්ත්‍රීවරයාටම ඒ දේශපාලන ව්‍යාපාර හැමෝටම අපි අද අපි බලපෑම් කරනවා. අපි අභියෝග කරනවා. පුළුවන් නම් පාර්ලිමේන්තුව ඇතුළේ මේක සම්මත කරගෙන එළිය දේශපාලනට එන්න බලන්න ජනතාව මොකද වෙන්නේ කියලා. ඒ වගේම අපි ජනතාවට කියනවා අද හවස හතරා මාරට ඒගොල්ලන්ගේ මේ තියෙන ජුන්ටාව ඇතුළේ මේක සම්මත කරගත්තත් අපි ජනතාවට කියනවා බය වෙන්න එපා. මොන පාර්ලිමේන්තුවේ බලය තිබ්බත් මහ ජනතාවගේ බලය තියෙන දැන් ජනතාව ගාව සා ඔయిత වඩා ලොක්කො නීති රීති දාගෙන අනුමත කරගෙන සම්මත කරගත්තා. හැබැයි එකක්වත් ක්‍රියාත්මක කරන්න හම්බුනේ නැහැ. සාපිකන රූකඩ රනිල්ට ඔය නූල් සූත්‍ර හරියන්නේ නැහැ. මහ ජනතාවත් එක්ක මේ දියවන්නාවේ තියෙන මජර දේශපාලන සංස්කෘතිය පරාජයත්පත් කරන ගමන් ජනතාවගේ අයිතිවාසිකම් වලට මොන නීති ගෙනාවක් මොන මර්ධනය ගෙනාවක් එක අපිට එක සිරගෙවල් වලට ගිනිච්චත් පොලිසිය ගෙනාවක් මර්ධනය ගෙනාවක් යට කරන්න වෙන්නේ නැහැ. ජනතාව පෙරට එනක වළක්වන්න බෑ. ඒ නිසා සියලු දෙනාම මේ 2024 ජනතාවගේ වසර එක නිශ්චිතයි. ඒ වෙනුවෙන් සියලු දෙනාම ජනතාවම පෙරට ඇවිල්ලා මේක පරාජයපත් කරමු කියන ඒ ආරාධනාව ඒ ඉල්ලීම තමයි අපි කරන්නේ. බොහොම ස්තුතියි. මහත්වරුන්ගේ කැමරා ආම්පන්න කීයක් මීට මාස කීපයකට ඉදිරියෙන් බලද්දී අපි තව මාස කීපයකට පස්සේ පොලිස් අත්අඩංගුව තියෙද කියලා අපි දන්නේ නැහැ. මොකද මේ පනත ගේන්නේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් නෙවෙයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න හොරුන්ගේ ආරක්ෂාවට මහජනතාව සත්‍ය කතා කිරීම නවත්වන්න. ඉතින් අපි කියනවා මේ චිරාන් නලස්ට රනිල් වික්‍රමසිංහට මහින්ද රාජපක්ෂට ඔයාලා මොන නීති ගෙනාවත් මොන පනත් ගෙනාවත් අපි ඇත්ත කතා කිරීම නවත්වන්න ලෑස්ති නැහැ. මොකද අපි මේ රටේ මහජනතාව වෙනුවෙන් හිරේ ගිහිල්ලා තියෙනවා. ඉදිරියට හිරේ යන්නත් අපි බය වෙන්නේ නැහැ කියන එක අපි මතක් කරනවා. ඒත් එක්කම අද මේ පනතර අතුස්සන්න බලන් ඉන්න මේ අසමත් ජනතා නියෝජිතයින් මතක් කරනවා ඔබ මේ කරන්න ජනතා විරෝධී ක්‍රියාවක්. ඔබට විරුද්ධව ඉදිරි මැතිවරණයේදී අපි උපරිම ආකාරයෙන් ක්‍රියා කරනවා. ඒ බව අපි අද සඳහන් කරනවා. මම බොහොම ස්තුතියි. දුවීමක් එකින් මම කතාව පටන් ගත්තොතින් අපි දැක්කා ලංකාවේ බොහොම ලස්සනට පොලිසිය වාර ඇමති මේ පනත ගේන්න කලින් පාර්ලිමේන්තුවේදී මේ රටේ අහිංසක අම්ම තාත්තගේ දරුවන්ගේ ජීවිත ගැන හරි ආදරණීය කතාවක් කරනවා. හරි ආදරණීය කතාවක් කරනවා. ලංකාවේ අපරාධ ලංකාවේ සමාජ අපරාධ තියෙනවා. ඒක නවත්තන්න සමාජ මාධ්‍ය පනත අපි මේ ගේන්නේ පාලනය කරන්න ගේන්නේ වගේ හරි අපූර්ව රඟපෑමක් කීය කරා. මෙන්න මේ රඟපෑමට මේ උත්තරය දෙනවා. මේ වෙනකොට අපි දන්නවා AIC සංවිධානයත් ඊට පස්සේ ලංකාව නියෝජනය කරන සියලුම සමාජ මාධ්‍ය ආයතනත් කියනවා ලංකාවේ රජයත් එක්ක තියෙන සම්බන්ධතා අකුල ගන්න ලෑස්ති මේ පනත ගෙනාවොත් කියලා. එතකොට අහන්න තියෙන එකම ප්‍රශ්නේ ඔය ළමයින්ට අම්මලට ආදරේ නම් කොහොමද ඔය සංවිධානවලින් තොරතුරු අරගෙන මෙතනින් එහාට ඒව නවත්තන්නේ? මේකෙන් වෙන්නේ තවදුරටත් අපරාධකාරයොන්ට අවස්ථාව ලැබිලා මිනිස්සුන්ට ඇත්ත කතා කරන්න මිනිස්සුන්ට හිරේ ලගින්න වෙන තැනක්. ඒ තැන හෙට දවස ඇතුලේ වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. අපරාධකාරයොන්ට රිස්සන්න රේසි වෙන්නත් මේ රටේ ඇත්ත කතා කරන ඇත්ත ප්‍රොෆයිල් වලින් ඇවිල්ලා සමාජ ඉස්සරහා යථාර්ථය එලි කරන මිනිස්සුන්ට හිරේ යන්න වෙන දවසකුයි මේ අධිකරණ හදන්නේ. ඒක නිසයි මේ රටේ පුරවැසියෝගෙන් අපි මතක් කළ එක ප්‍රශ්නයක් අහන්නේ. ආසන්න කාලය ඇතුලේ මේ රටේ නිරාවරණය වෙච්ච ඕනෑම අපරාධයක් ඕනෑම වරද්දක් කල්පනා කරලා බලන්න මුලින්ම සමාජගත වෙලා තියෙන්නේ මාස් මීඩියා වලින්ද නැත්නම් සෝෂල් මීඩියා වලින්ද කියලා. සෝෂල් මීඩියා වලින් දෙන ප්‍රෙෂර් එක හැමදාම මාස් මීඩියා ඉස්සරහට අරන් ගියා මිසක් මා සෝෂල් මීඩියා නොතිබෙන්න මේ රටේ අපරාධ ගොඩක් වල පල්ලට ගිහිල්ලා වැහිලා ගිහිල්ලා නැති වෙලා ගිහිල්ලා යන්න තිබුණා මගේ ආදරණීය මිත්‍රවරුනි. ඒක නිසායි අපි කියන්නේ සෝෂල් මීඩියා වල මලගම ඔයාලට තියන්න අපිට තියන්නේ නැහැ. ඔයාලා මේ පනත නෙමෙයි තව පනත් 100ක් ගෙනවත් ඉරගේවල් 10ක ගියත් සමාජ මාධ්‍ය භාවිතයේ මේ රටේ ජනතාවගේ අයිතියක් මහ ලොකුවට ලිබරල් කියාගත්ත කාක්කෝ ලිබරල් කියන නමට වහුල් වෙච්ච කාක්කෝ මේ රටේ ලිබරල් කියන වචනේත් නිඳිත විදියට පිළිකුල් විදියට හෙලා දකින්න සමාජක දේශපාලනික වශයෙන් සමාජ විද්‍යාත්මක වශයෙන් සමාජ සංකල්ප ඝාතනය කරන රජයකින් මීට වඩා දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි මතක තියාගන්න මහත්තුරුනේ ඔය පනතට අත උස්සලා අද හවසට ගෙදර එන හැම මන්ත්‍රී කෙනෙකුටම අපි එක පොරොන්දුවක් වෙනවා. ඔයාලට ආයි පාරක් ඔය පාර්ලිමේන්තුවට යන්න බැරි කරන්නේ මේ සමාජ මාධ්‍ය පණ වලින්මයි.
මේ සමාජ මාධ්‍ය වලින්මයි මේ රටේ හැම මිනිහම හෙට වෙද්දි දැනගනි ඔයාලා එයාලට දීපු අයිතිය තරම ඒ වෙනුවෙන් සටන් කරනවා ඒක නිසා ආදරණීය පුරවැසියන්ගෙන් අපි ඉල්ලන්නේ මේක දෙයයි එකතු වෙන්න මේක අපේ සටනක් මේක ඔයාලගේ සටනක් මේක රටේ සටනක් අපි මේ ආණ්ඩුව ගෙදර යවනකම් මේ හොරු ටික ගෙදර යවනකම් මේ පනත් සියල්ලම කුලනකම් අපේ සද්ද කරනවා බොහොම ස්තුතියි මේ වෙද්දි ලංකාවේ ලයිට් බිල ගෙවා ගන්න බැරුව කළුවරේ ඉන්න පවුල් තියෙනවා ලක්ෂ 8කට වඩා මේ වෙද්දි ළමා මන්ද පෝෂණය තියෙන අපිට පාලනය කරගන්න බැරි මට්ටමක මේ වෙද්දි තමන්ගේ දරුවන්ගේ මොන දරුවාද ඉස්කෝලේ යවන්නේ කියලා හිතා ගන්න බැරි දෙමව්පියෝ මහා විශාල ප්‍රමාණයක් මේ රටේ ඉන්නවා හැබැයි ඒ ඔක්කොම අතරේ රනිල් රාජපක්ෂට තිරානලස්ට කොමනා වෙලා තියෙනවා සමාජ මාධ්‍ය නියාමනය කරන්න පළතක් ගේන්න පුරවැසියෝ විදියට මම හිතනවා අපි මේ වෙලාවේ අහන්න ඕනේ අපි හැමෝගෙම ප්‍රශ්න කරන්න ඕනේ මේ පනත ගේන්න යන්නේ මොකටද කියලා ලංකාවේ තියෙනවා පොලිසියක් ලංකාවට තියෙනවා දන්ති නීති සංග්‍රහයක් ලංකාවේ තියෙනවා ළමා හා කාන්තා ආරක්ෂණ අංශයක් මේක ආයතනයක්වත් නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ නැහැ අපි දන්නවා යුක්තිය කියලා මෙහෙයුමක් අඩවගෙන දවස නඩු ගාන කවර් කරගන්න අතට අහුවෙන් තරුණයන්ව හිරේ දාගෙන දාගෙන යන සමාජයක අපි ඉන්නේ අපි දන්නවා තමන්ට හිතන විදිහට මිනිස්සුගේ ඔළුවට වෙඩි තියන පොලිසියක් තමයි අපිට ඉන්නේ මේක පොලිස් රාජ්‍යයක් වෙමින් පවතින රටක් එහෙම රටක මිනිසුන්ට තමන්ගේ දුක වේදනාව තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න තියෙන තමන්ගේ දේශපාලනය කියන්න තියෙන එකම ප්ලැට්ෆෝම් එක වෙච්ච සෝෂල් මීඩියා සමාජ මාධ්‍ය පවා හිර කරන්න හදන ආණ්ඩුවක් ජනතාවගේ ආණ්ඩුවක් වෙන්නේ නැහැ අපි දන්නවා රනිල් රාජපක්ෂට තිරා නලස මිනි මරනවා කියන කලුත් දෙයක් නෙමෙයි මිනිස්සු අතුරුදහන් කරනවා කියන කලුත් දෙයක් නෙමෙයි මට අවුරුදු 29යි මම 88 මම දැක්කේ නැහැ අපි අපි දැක්ක 2009 කොහොමද සෙනඟ අතුරුදහන් වුණේ කියලා අපි දැක්ක අසන්තව එක්නැලිගොඩ මේ හැම කෙනෙක්ම අතුරුදහන් වෙච්ච හැටි අපි දැක්කා අපි උස්මහත් උනේ ඒ කතා අහගෙන අපි උස්මහත් උනේ ඒ මිනිස්සුන්ව සිහි කරන්න එකතු වෙච්ච මිනිස්සුන්ට ගුටි ගහන හැටි බල බල එහෙම සමාජයක අපි දන්නවා ඔයගොල්ලෝ මිනි මරන කලුත් දෙයක් නෙමෙයි කියලා හැබැයි ඔබට දැන් පේන්න ඕනේ ජනතා බලය ඉස්සරහ අපි ලෑස්ති නැහැ අපි පිටිපස්සට යන්න ඔබ හිතනවා නම් මේ පනත් ඔබේ බලය ඔබ මේ වෙලාවට කරන සෙල්ලම් එක්ක ඔබ ඉන්නේ අපිට වඩා පියවරක් ඉස්සරහින් කියලා let us assure you that let us assert you that we will always be 10 step ahead of you we will always challenge you we will gather people we will mobilize people and we will educate people තරුණ පරම්පරාව වැඩිහිටි පරම්පරාව මේ වෙලාවේ පාරේ ඉන්න කිසිම කෙනෙක් පිටිපස්සට යන්න ලෑස්ති නැහැ ඔබ හදන්නේ අපේ හඬ නිහඬ කරවන්න නම් අපි දන්නවා ඔබත් එක හැප්පෙන්න ඕන විදිය අපි දන්නවා ඔබට වඩා අපරාධකාරයෝ වෙච්ච මිනිස්සුන් කොහොමද ගෙදර යන්නේ කියලා ඒක නිසා අපි ඔබට බය නැහැ let me assure you that we will not take a step back we will if you think that you are one step ahead of us we will always be 10 step ahead of you so here Tirunales Ranil Rajapaksha let us assure you that we are going to fight with you we are going to throw you out so let's meet kisiyum balayak nathi parliament chandipawa parada vechcha manuss ekkama rate janadhipati vela inne ehema inna rataka ඒ වගේම දූෂණ චෝදනා මුදල් වංචා චෝදනා ඇතුළු පරමතල චෝදනා එල්ල වෙච්ච චෝදනා ඔප්පු වෙච්ච තිරාන්නලස් පොලිස් ඇමති වෙලා ඉන්න රටක ඒ වගේම මානවීකම් කඩ වුණා කියලා ඔප්පු කර තවත් දූෂණ වංචනා මම හිතන ඉතිහාසයේ වැඩිපුරම චෝදනා එල්ල වෙච්ච දේශබන්දු පොලිස් වැඩබල්ල පොලිස් ප්‍රතිවිරුද්ධ රටක ඒ වගේම රට බංකොලොත් කරපු ඔහොට්ටු ආණ්ඩුව ඔහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහුතරයක් ආණ්ඩුව කරන රටක අපිට මීටරාදයක් බලාපොරොත්තු වෙන අමාරු. එතකොට අද දවසේ පාර්ලිමේන්තුවට නැවත වතාවක් ගෙනල්ලා මීට අවුරුද්දකට කලින් ගෙනල්ලා ලකුණ ගත්තා. අද නැවත වතාවක් ගෙනල්ලා සම්මත කරගන්න හදනවා මේ සමාජ මාධ්‍ය මර්ධනය කිරීම වෙනුවෙන් කියන පනත. ඒක අපි කතා කරා. හරි පැහැදිලි මේ අවුරුද්ද මොකද්ද කියලා. මේ ජනවාරි මේ අවුරුද්ද ඉවර වෙනකොට මේ රටේ මිනිස්සු පෙළ ගැහලා ඉන්න විදියට තවදුරටත් රනිල්ලට රාජපක්ෂලට මෙතෙක්කට පාලනය කරපු අයට තවදුරටත් මේ රටේ පාලන බලය ඉන්න පුළුවන්ද බැරිද කියලා තත්ත්වය තීරණය වෙමින් පවතිනවා. හොඳ සිහියෙන් කල්පනා කරලා බලනවා නම් රනිල් රාජපක්ෂ ඇතුළු සියලු දෙනා දන්නවා මේ අවුරුද්ද තුළ මොකද්ද වෙන්නේ යන්නේ කියලා. ඒ හින්දා තමන්ට පුළුවන් සියලුම දේවල් සදාචාර විරෝධී නීති විරෝධී සියලුම දේවල් කරලා තමන්ගේ බලය රකගන්න මේ බලය රකගන්න වෙන මොකටවත් නෑ මෙච්චර කාල තමන් කරපු අපරාධ වලට දඩුවම් විඳින්න තියෙන බයක් තියෙනවා ඒකට ඔන්න උත්සාහ කරනවා ඒ නුත් තමයි මේ පනත් ගෙන එන්නේ මොකද මේ වෙද්දි කටවල් වහන්න මේ මිනිස්සු යටපත් කරන්න පුළුවන් සෑම දේම කරන්න ඔවුන් උත්සාහ කරනවා ඉතින් අපි බලමු අද පාර්ලිමේන්තුවේ ඔවුන්ගේ ඔලු ගෙඩි ගන්න තියෙන නිසා මේ පාර්ලිමේන්තුවේ මේක සම්මත කරගන්නත් පුළුවන් හැබැයි අර කලින් සවුදුරු කිව්වා වගේම මම කාරණා තුනක් කියන්න කැමතියි එකක් අද මේ පනතට අත උස්සන മന്ത്രിවරු පොහට්ටුවේ වේවා එක්සත් ජාතික පක්ෂයේ වේවා සමග ජන බල වේගයේ වේවා වෙනත් ඕන පක්ෂක වේවා මේ පනතට අත උස්සන മന്ത്രിවරු කවුද කියලා අපි හරියට ඔළුවේ තියාගෙන ඉමු එතකොට ඒක ගැන අපිට මේ අවුරුදු වෙලෙත් තීන්දුවක් ගන්න තියෙනවා ඒ වගේම
මේ විදිය පනත් ගිරල්ලා මේ මහා ජන පෙරළිය මේ මහා ජන රටේ ජනතාව ඇතුළත තියෙන මේ ජනතා විරෝධය යටපත් කරන්න පුළුවන් කියන එක මහා විහිළුවක් ඒ නිසා අපි ඒක සිද්ධ වෙනවා කරත් බලාගෙන ඉමු අවසාන වශයෙන් අපිට කියන්න තියෙන්නේ මේක ගේන්න දැන් අපේ කටවල් වහන්නනේ ඉතින් රනිල් හරි ඉතාල නලස් හරි දේශබන්දු හරි කවුරු හරි ඉතරව නම් ඒ පුළුවන් කියලා අපි කියන්නේ අපි හැපිලා බලමු අපි ඉන්නවා අපි සමාජ මාධ්‍ය ඇක්ටිව් වෙලා හිටියත් ඉස්සරහට තව වැඩි වෙනවද මොකද්ද වෙන්නේ කියලා අපි හැප්පිලා බලමු හැප්පිලා බලමු කොහොමද මේක සාර්ථක වෙනවද අසාර්ථක වෙනවද කියලා අපි ඒ අභියෝගය ආණ්ඩුව ඉස්සරහින් තියනවා කරලා බලමු නාන වීරසිංහම් සමූහ செயற்பாட 2021 ல இருந்து இந்த அரசாங்கங்கள் செய்த அநியாயத்தினால தான் நம்ம நாடு பங்களாதேஷ் அந்த அடிப்படையில் 18வது யாப்புக்கும் 18வது சீர்திருத்தம் கை தூக்குன 19க்கு கை தூக்குன 20க்கு கை தூக்குன இந்த ஆக்கள் தான் பார்லமெண்ட் எடுத்திருக்காங்க அவங்க இந்த 2024 இலங்கையில் ஒரு பெரிய மாற்றத்தை ஏற்படுத்தக்கூடிய தேர்தலாக இருக்கலாம் பொருளாதாரமாக இருக்கலாம் மாற்றத்தை ஏற்படுத்தக்கூடிய ஒரு ஆண்டு அவங்க ரணில் ராஜபக்ச கிரானலஸ் தேசபந்து மஹிந்த ராஜபக்ச எல்லாத்துக்கும் தெரியும் இந்த நாட்டோட இளைஞர்கள் யுவதிகள் என்ன மாற்றம் செய்ய போறாங்கன்னு அவங்க கடந்த காலங்களில் மக்களோட மாற்றத்தை தெரிஞ்சு கொண்டால தான் பிரதேச சபை இலெக்ஷனையும் தள்ளி போட்டாங்க அவங்க இந்த 2024 ஆண்டு அரசாங்கத்துக்கு தெரியும் மக்கள் எந்த நிலைமையில் இருக்கிறாங்கன்னு வெட் வரியை அதிகரித்து இன்னைக்கு யுக்தி என்ற இலங்கை பூரா செய்தாலும் நாளாந்த மற்ற நாளை விட கொலைகள் அதிகரித்து கொண்டு போகிறது அவங்க மக்களோட எதிர்ப்பு அதிகரிக்கிறது மக்கள் வாழ இல்லாமல் சொல்லி இருக்கிறாங்க அந்த நேரத்தை பயன்படுத்தி மக்கள் எதிர்ப்புகளை கண்ட்ரோல் பண்ணுறதுக்காக இந்த அரசாங்கம் கொண்டு வந்திருக்க சட்ட மூலம்தான் இந்த சமூக ஊடகத்தை கட்டுப்படுத்தும் சட்ட ஊடகம் ஆகவே சமூக ஊடகத்தை கட்டுப்படுத்தும் ஊடாக மக்களை ஒரு மூடைகளாக தகவல் கிடைக்காத ஒரு மூடர்களாக வைத்திருக்கத்தான் அரசாங்கம் முயற்சிக்கிறது ஆனால் அரசாங்கத்தின் அந்த சிந்தனை போய் இலங்கை அரசாங்கத்தில் என்ன மாதிரியான திட்டம் கொண்டு வந்தாலும் உங்களுக்கு தெரியும் கோட்டாபே ராஜபக்ச ஊடக சட்டம் கொண்டு வந்தார் அந்த ஊடக சட்டமோ எந்த சட்டத்தையும் மதிக்காமல் தான் கோட்டாபே நாங்கள் வீட்டுக்கு அனுப்பணும் அவர் ரணில் ராஜபக்ச தெரிஞ்சு கொள்ள வேண்டும் நாங்கள் அதே மாதிரியான மக்கள் அல்ல இன்னும் இருக்கிறோம் மிகவும் தகவல் தெரிந்த அதிகாரத்துக்கு கட்டுப்படாத அநீதிகளை தட்டி கேட்கும் மக்கள் தான் இருக்கிறோம் அவள் இந்த முறை அரசாங்கம் இந்த சட்டங்கள் கொண்டு வந்தாலும் நாங்கள் பார்த்து கொண்டிருக்கிறோம் யார் கை தூக்குறாங்கன்னு அவர்களுக்கு மக்கள் நல்ல பாடம் புகைப்புவார்கள் அடுத்த தேர்தலில் இருந்தாலும் நாங்கள் அந்த சட்டத்தை எதிர்த்து மக்கள் மத்தியில் விழிப்புணர்வு ஏற்படுத்தி மாற்றத்தை ஏற்படுத்துவதற்காக தான் இன்று இறங்கியிருக்கிறோம் இது நிற்க போகிற ஒரு விஷயம் அல்ல தொடர்ந்து கொண்டு போகிற விஷயம் நாங்கள் தொடர்ந்தும் இந்த போராட்டத்தை இருப்போம் இந்த மக்கள் விரோத மக்கள் ஆணை இல்லாத அரசாங்கத்தை வீட்டுக்கு அனுப்பு வரைக்கும் நாங்கள் இந்த போராட்டத்தை இருப்போம் என்று தெரிவித்துக் கொள்கிறோம் நன்றி சம்பத் அமரசிங்க சமய அரசாங்கம் අපි අද දවසේ මේ පාර්ලිමේන්තු වටරවුම ගාව මේ උද්ඝෝෂණය පවත්වන්නේ ඔබ කවුරුත් දන්නවා අද ඊයේ සහ අද පාර්ලිමේන්තුවේ මේ ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එක සම්මත කරන්න දැන් වාදයක් යනවා අද හවස 4:00 මේ ඡන්දෙත් පවත්වනවා අපි දැක්ක ඊයේ දවසේ පාර්ලිමේන්තුව ඇතුලේ මොන් වාද විවාද කළා වුන් අදහස් දක්වනවා මේ පනත ගේන්නේ අපේ රටේ වෙන මේ සමාජ මාධ්‍ය ඇතුලේ වෙන අපරාධ වළක්වන්න ලිංගික අඩත්තයට නවත්තන්න එවැනි දේවල් නවත්තන්න තමයි මේ ජනතාව ගැන හිතලා ඒක නවත්තන්න තමයි මේ ගේන්නේ කියලා පුරසාරම් දොඩවනවා හැබැයි අපි දන්නවා ඒව වළක්වනවා නම් අපේ රටේ දැනටමත් ඇතිතරම් නීති තියෙනවා මේ ළමා ආරක්ෂණ පනත තියෙනවා පොලිසිය අමුදා මේ සියල්ල නීති අනපනත් ඔක්කොම තියෙති තමයි මේ අලුතෙන් මේ ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එක ඒ බිල් එක මේ ගේන්න හදන්නේ අපි දන්නවා ඇත්තම කාරණේ මොකද්ද මේව නවත්තන්න නෙමෙයි මේ පාලකයට ජනතාව ගැන අමුතුවෙන් හැඟීමක් ඇවිල්ලාද අපේ මේ සාමාන්‍ය පන්තියේ මිනිස්සු ගැන හැඟීමක් ඇවිල්ලාද එහෙම කල්පනා කරන පාලකයෙක් අපේ රටේ ඉඳලා නැහැ මේ ගේන්න නදන්නේ මේ පහුගිය කාලේ මේ රටේ ඇති අර්බුදයත් එක්ක දේශපාලන අර්බුදයත් එක්ක දැන් ඔවුන් දන්නවා මේ ඔවුන්ගේ අවසාන කාලය තමයි යන්නේ සමාජ මාධ්‍ය ඇතුළේ ඔවුන්ගේ මේ දේශපාලන සංස්කෘතිය විරුද්ධව විශාල විරෝධයක් එමින් තියෙනවා ඒකට බය වෙලා ඒකත් එක තමයි මේ ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එක ගේන්නේ ඒකින්ද අපි මේ පාලකයන්ට කියනවා රනිල්ට කියනවා රාජපක්ෂට කියනවා මේ ටිරාන් නලස්ලා මේ පොලිසිය දේශබන්ධුලට කියනවා මේක ගෙනල්ලා ඔයගොල්ලෝගේ පාලනය මේ මාස 7වත් රැක ගන්න හිතනවා නම් ඒක නෙමෙයි කරන්න ඕන මේ මිනිස්සුගේ අයිතිවාසිකම් නැති කරගෙන මේ කරන්න ඕන ඕගොල්ලෝ මේ රටේ මිනිස්සුන්ගේ මේ වෙලාවේ විඳින වේදනාව ගැන හිතන්න මේ තරුණයන්ට කන්න නැහැ රස්සාවක් නැහැ ලෙඩ්ඩු එහෙම මැරෙන හොස්පිටල් වල ඉස්කෝලේ යන්න විදියක් නැහැ මේ ප්‍රශ්න ටිකට උත්තරයක් දෙන්න ටැක්ස් ගහලා බදු ගහලා
තවතවත් මේ මිනිස්සු පීඩාවට පත් කරන්නේ නැතුව ඒකට සහනයක් දුන්නොත් අඩුම ගානේ ඔය මාස හතවත් ඕකට ඉන්න හැකියාව ලැබෙයි නැතුව මේ 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 මර්ධන පනත් ගෙනල්ලා මේ මිනිස්සු තවතවත් මර්ධනය කරලා නම් මේක බය කරලා මේ පාලනය ගෙනියන්න හදන අපි කියනවා අද ඕගොල්ලෝ සම්මත කරන්න අපි දන්නවා මේ විරෝධයෙන් ඕගොල්ලෝ මේක නවත්තන්නේ නැහැ මොකද ඕගොල්ලෝගේ මේ පාර්ලිමේන්තු ඇතුලේ මන්ත්‍රීවරු ගානක් ඉන්නවනේ 100 ගානක් ඒකෙන් අද මේක සම්මත කරයි හැබැයි අපි කියනවා අද මේක සම්මත කළා අදින් පස්සේ ඕගොල්ලන්ට 2022 මතක් කරගන්න ඒ අරගලේ මතක් කරන්න ඕගොල්ලෝ නැවත වතාවක් පාර්ලිමේන්තු වෙන්න හම්බෙන්නේ නැහැ අපි මේ හැම කෙනා ගැනම අවධානයෙන් ඉන්නේ අනිත් එක තමයි අපි රටේ ජනතාවට කියනවා මේ ඒටි එක වෙන්න පුළුවන් මේ මේ සමාජ මාධ්‍ය මර්ධන පනත වෙන්න පුළුවන් මේ කරන හැම මර්ධන පනතකින්ම කරන්න හදන්නේ ජනතාව බය කරන එක ඔවුන්ගේ දේශපාලනය ගැන විවේචනය කරන එක බය කරන එක ඒක ජනතාවගේ අයිතියක් ඒ වගේම මේක සම්මත වුණත් අපි ජනතාවට යෝජනා කරනවා තරු තරුණියන්ට යෝජනා කරනවා අපි මේකෙන් බය වෙන්නේ නැහැ අපි මේකෙන් නවත්තන්නේ නැහැ මේ රට වෙනස් කරන එක මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන එක මේ මුම් පරාද කරන එක ඒක නවත්තන්නේ නැහැ අපි මේ පනත කීතු කීතු කරලා හෙට ඉඳන් මේක සම්මත කරත් හෙට ඉඳන් සමාජ මාධ්‍ය ඇතුළේ මේ කඩනවා ඔව් අපි ලක්ෂ ගණනින් මේ කඩනවා පුළුවන් නම් හිරගෙවල් වල දාපල්ලා පුළුවන් නම් නීතිය ක්‍රියාත්මක කරපල්ලා අපි මේක උඹලගේ නීති වලට යටත් වෙන්නේ නැහැ අපි මේක හෙට ඉඳන් සමාජ මාධ්‍ය ලක්ෂ ගණනින් කඩනවා ඒකට මේ රටේ ජනතාවට මේ සෝෂල් මීඩියා වල සමාජ මාධ්‍ය වල ඉන්න මිලියන 8ක් වෙච්ච ජනතාවට අපි ආරාධනා කරනවා මේ පාර්ලිමේන්තුවේ මේ තීරණ වලට යටත් වෙන්න එපා අපි සෝෂල් මීඩියා ඇතුළේ මේක කඩමු ඒ මේ මේක පරද්දමු මේ දේශපාලන සංසදයේ වෙනස් කරන එක දක්වා ඉදිරියට යමු බොහොම ස්තුතියි